Hello everyone, welcome to another episode of Plenty with Sulo. Clothing partner GFlock and makeup Salon Tobe by Michelle Oodugama, venue partner Yasmin Cafe at Masterpiece Showroom Madhivala Kote. Be tuned to Daily Mirror and Lanka Deepa online. Venue, Yasmin's Cafe at Masterpiece Showroom in Madhivala Kote. Prorthi Mavana, Prorthi Kiyana Ratak Api. Api Prorthi Kiyuvama Lankawa Gana Hamoma Ahanne Ada News Walata Monawada Kiyuwe Kiyala. Hinda Ada Mama Aradhana Kara Wedagathma Pudgalayekta. ඔහු තමයි අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මිලින්ද රාජපක්ෂ. අයිබෝවන් කියනවා මිලින්ද. හොඳ මිතුරෙක් එකින්ද මම මිලින්ද කියලා කියන්න. මිලින්ද ඇත්තටම ඔයා දේශපාලඥෙක්ද නැත්නම් විද්වතෙක්ද? මං දේශපාලඥෙක් සුලෝචනා. නමුත් අපි විද්වත් දේශප විද්වත් කියලා කියන්නේ මේ මහ ලොකු පඬිත වැඩක් නෙමෙයි. නමුත් පවතින දේශපාලන ධාරාවේ මං කියන්නේ පවතින දේශපාලන ධාරාව මේ කියන තරම් නරක නෑ. නමුත් පවතින දේශපාලන ධාරාවේ නරක ගොඩක් තියෙනවා. ඒ හින්දා ඒකෙන් ටිකක් උඩ අර දැන් මඩ ඇතුළෙමනේ නෙළුම් මල් පිපෙන්නේ. එහෙම නැතුව මේක මඩ කොහෙවත් තියෙද්දි වෙන තැනක මේ මල පුප්පවන්න බෑ. මේක මේ මඩේම තමයි නෙළුම් මල පුප්පවන්න ඕනේ. ඒ තියෙන අඩුපාඩු වැරදි අභියෝග ප්‍රශ්නවලට මුහුණ දෙමින්ම වඩාත් සමාජයට හිතකර නූතන, يعني මේ ප්‍රෝග්‍රෙසිව් කියලා ඉංග්‍රීසි වචනයක් තියෙනවා, වඩාත් නූතන දේශපාලන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය කරන්න තමයි අපි මහන්සි වෙන්නේ. හැබැයි අපි විකල්ප ධාරාවේ එහෙම හන්දි ගානේ බොරු සිවිල් සංවිධාන හදාගෙන එහෙම නෙමෙයි අපි ඉන්නේ. අපි ඇත්තටම මේ දේශපාලන ධාරාව ඇතුලේ ඉන්නේ. මම ප්‍රධානම රටේ දේශපාලන පක්ෂ නියෝජනය කරන්නේ. අපිත් එක්ක ඒ වගේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන ඒ දේශපාලන පක්ෂ ඇතුලේ ඉන්න තරුණ කණ්ඩායම් විද්වත් කණ්ඩායම් වෘත්තීය වේදි කණ්ඩායම් ගොඩක් අපි එකට වැඩ කරනවා මේ කොමන් ඔබ්ජෙක්ටිව් එක වෙනුවෙන්. ඒ කියන්නේ රටේ මඩනා ගා මඩ ගෑවිලා තියෙනවා. නමුත් ඒ මඩ තුලින් අර නෙළුම පිපිලා යනවා වගේ එන්න උත්සාහයක් දරන කට්ටිය. අනිවාර්යයෙන් දැන් සුලෝචනා ගොඩාක් අය අපිට කියන කතාවක් තමයි මචං මේ දේශපාලන මඩවලට ඇයි එරෙන්නේ, ඇයි ආයෙත් ගිහිල්ලා මේ දේශපාලන පක්ෂ එක්කම වැඩ කරන්නේ, බල එළියට ඇවිල්ලා අලුත් වැඩක් කරන්නකෝ වෙන වැඩක් කරන්න. එහෙම එළියට ඇවිල්ලා අලුත් වැඩ වෙන වැඩ කරන්න බෑ. ඒතකොට කරන්න පුළුවන් අපි තව කොහේ හරි කොෆි ෂොප් එකක හම්බෙලා කතා කර කර ඉඳලා Facebook එකේ පෝස්ට් එකක් දාලා අපි මේක බලලා සතුටු වෙලා යන එක. ප්‍රධාන ධාරාව වෙනස් කරන්න බෑ. එහෙම ප්‍රධාන ධාරාවේ දේශපාලන ඊට වඩා ගොඩාක් ප්‍රබලයි, ලොකුයි, ශක්තිමත්. ඒගොල්ලෝ මේ චූටියව සේරම පෙරලගෙන යනවා. එහෙනම් අපි ඒ ප්‍රධාන දේශපාලන ධාරාව ඇතුලේ හිටියොත් තමයි මේක ඇතුලේ වෙනස් කරගන්න පුළුවන්. මට එහෙම උදාහරණ කියන්න පුළුවන්. අපි ඇතුලේ ඉඳන් මේ දේශපාලන ධාරාව විනාශ කරලා තියෙන දේවල් සහ ඉදිරියේදී විනාශ කරන්න පුළුවන් දේවල් මට සාකච්ඡා කරලාදී කියන්න පුළුවන්. හරයිට්. ඒ කියන්නේ ඒක ඇතුලේ ඉඳගෙනම හැබැයි ඒක වෙනස් කරමින් ඉදිරියට එන කෙනෙක්. මම මෙහෙම කියන දැන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිව්ව ගමන් ගොඩක් වෙලාට කට්ටිය බලන්නේ මේක මේ රජයට ඕන එකක්ද දන්නේ. එතකොට මම මෙහෙම ඇහුවොත් ඔබ දෙන්නේ නිවැරදි තොරතුරුද නැත්නම් අර දෙන තොරතුරු කප්පාදු කරලා ඔබට අවශ්‍ය තොරතුරුද දෙන්නේ? ඒ කියන්නේ ආණ්ඩුවට කඩේ යන තොරතුරු දෙන්නේ මම ඒක තමයි අහන්නේ. ආ රයිට්. දැන් මෙහෙමයි. එක තමයි රජය කියන්නේ මොකද්ද කියලා සුලෝචනා අපි මේ රටේ මිනිසුන්ට ලොකුවට තේරෙන්නේ නැහැ රජය කියන්නේ මොකද්ද කියලා. රජය කියලා කියන්නේ ආණ්ඩුව නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුව කියලා කියන්නේ ජනතාව විසින් ඡන්දෙ දීලා බලයට පත් කරලා තිබෙන දේශපාලන පොලිටිකල් ලීඩර්ෂිප් එක. ඒක තමයි ආණ්ඩුව. ඒකට මම ඉන්නේ ආණ්ඩුවේ. මම හිටියේ ආණ්ඩුවේ. කියන්නේ අපි අපි අපිට පොලිටිකල් ලීඩර්ෂිප් එකක් තමයි දෙන්නේ. ඔබ හිටියේ දේශපාලන පක්ෂේ. අන්න රයිට්. ඒකට ඒගොල්ලන්ට ඡන්දෙ දීලා ඒගොල්ලෝ ආණ්ඩුව බවට පත් කරලා තියෙනවා. තව අවුරුදු 3කින් ඊළඟ ආණ්ඩුව කවුද වෙන්න ඕනේ කියලා මිනිසුන්ට තීරණය කිරීමේ බලයක් තියෙනවා.
ස්ටේට් එක කියලා කියන්නේ ඊට වඩා ලොකු සංකල්පයක්. රාජ්‍ය කියලා කියන්නේ ස්ටේට් එක කියලා කියන්නේ ස්ටේට් එකේ හමුදාව ඉන්නවා, පොලිසිය ඉන්නවා, රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒ සේරම එකතු වුණාම තමයි ස්ටේට් එක හැදෙන්නේ. එතකොට මේ දෙපාර්තමේන්තු ආයතන මේවා අයිති ස්ටේට් එකට. හැබැයි පොලිටිකල් මැන්ඩේට් එකක් දෙනවා මිනිස්සු ඡන්ද වේලාවේ ජනාධිපතිවරයාට, කැබිනට් එකට සහ පාර්ලිමේන්තුවට දිනන කණ්ඩායමට, ඔයගොල්ලන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ටේට් එකට ඉන්ටර්වෙන්ෂන් එකක් කරන්න. ඒ ස්ටේට් එකට කරන එක ඉන්ටර්වෙන්ෂන් එකක් තමයි ඇතැම් තෝරාගත් ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂ ජෙනරාල්වරු සහ බෝඩ්පත් කරන්න ජනාධිපතිතුමාට සහ ඇමතිවරුන්ට බලය ලැබීම. මේක තේරුම් ගන්න ඕන. එතකොට ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාව අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට පත් කරලා තියෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට අපි හැමෝම ගෞරව කරන මොහන් සමරනායක මහත්මයා, ඉතාම පරිණත රටේ ඉන්න මාධ්‍යවේදියෙක්, හැමෝම දන්න කෙනෙක්. එයා එතුමා වැඩ කරන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට. එතකොට අපේ මූලික රාජකාරිය තමයි මේ ස්ටේට් එකේ සන්නිවේදන කටයුත්ත හරියට කරන එක. මොකද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියන ඒවා තමයි එම්බසි වල අය බලන්නේ, නිවුස් ඒජන්සි වල අය බලන්නේ. ඒක තමයි තහවුරු කරන ලද ප්‍රවෘත්ති විදිහට ගන්න. දැන් උදාහරණයක් විදිහට කවුරු මොනවා කිව්වත් හැන්දෑවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියන්න ඕන. අද කොරෝනා කී දෙනෙක් හැදුනද, කී දෙනෙක් මිය ගියාද, කොච්චර ආණ්ඩුවට බැන්නත් රජයේ ප්‍රවෘත්ති ඒක තමයි ෆයිනල්. මේ මං කියන්නේ හැමෝම පිළිගන්න තොරතුරු. එතකොට ඒ හැර තව ගොඩක් දේවලුත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් කරනවා. ඒ තමයි ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය කරන කටයුතු පහසුකම් සලසා දීම, ඒගොල්ලෝ එම්පවර් කරන එක, ඒගොල්ලන්ට ඇක්සස් හදලා දෙන එක. උදාහරණයක් විදිහට පිටරටින් කවුරු ආවත් ලංකාවට ජර්නලිස්ට් කෙනෙක් කියාගෙන එයා මුලින්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට වෙලා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒකට තමයි එයා ඇත්තටම එහෙම රෙජිස්ටර් වෙන්න කියලා කියන්නේ. ඒ මිනිහා යන්නේ කොහෙද කියලා ඊට පස්සේ මගේ ෆෝන් එකට මට පේන්නේ ඒ මිනිහා කොහෙද යන්නේ කියලා. ඒකට නෙමෙයි. හැබැයි එයා කොහෙද යරි අනතුරක් වෙලා පොලිසිය ඒ මිනිහව හොයාගත්තත් අපේ ID කාඩ් එක තියෙද්දි පොලිසිය එයාට සලකන විදිය වෙනස් වෙනවා. මෙයා හරි දැන් මෙයා ආණ්ඩුව පිළි අරගෙන මේ මාධ්‍යවේදියෙක් විදිහට රට ඇතුලේ සැරිසරන කෙනෙක්. එතකොට අපිට කෝල් එකක් එනවා, එයාට කරදරයක් වෙලා නම් බලන්න කියනවා. අන්න ඒ හින්දා දැන් අපි හැමදේම කියෝ ගන්න අනිත් පැත්තනේ අපේ රටේ. නැත්තම් මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තමයි මේ වැඩේට පහසුකම් සපයන්නේ. ඔතනදී මෙයා වෙන දවක් වා හැමෝම හැම එකම අනිත් පැත්තට කියවනවා කියලා. ඒතර මේ රජයේ දෙපාර්තමේන්තුවෙන් මේ දැනුවත් කිරීම කළ යුතු නැද්ද? දැන් මම අද තමයි ඕකත් අහන්නේ. ඔව් ඇත්තනම් මෙහෙමනේ. දැන් මේක මේ 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 ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් අය දන්නවා. ඒ කියන්නේ ජනමාධ්‍යවේදී මාධ්‍යවේදීන් වෙන මේ ගොඩක් අය දැන් මෙතන මේ ඉන්න අය, ඉස්සරහා ඉන්න අය මාධ්‍යවේදීන මේ ගොඩක් අයට ID එක හම්බෙලා තියෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අස්සම් කරලා තියෙන්නේ. ID එක ගොඩාක් වටිනවා. මේ කාලේ පලාත් ක්‍රොස් කරන්න බැරිද? ඒ කිසි ප්‍රශ්නයක් නෑ. ඔය ID එකට, ID එක තරම් බලවත් ID එකක් රටේ මගේ තාත්තා මාධ්‍යවේදී හිටියේ. මම දන්නවා ඒ ඐඩෙන්ටිටි ඕන කෙනෙක් ලංකාවේ ඕනෑම ප්‍රබල දේශපාලඥයෙකුගේ සිට පාරේ හිටගෙන ඉන්න රතවාහන පොලිස් කොස්තාපල් මහත්තයෙක් දක්වා ඕන කෙනෙක්. ඒ හැඳුනුම් පත්‍ර මේ රටේ ජනමාධ්‍යවේදීන්ට එහෙම ගෞරවයක්, ආරක්ෂාවක්, ආදරයක් තියෙන එකට හේතුව තමයි සුලෝචනා මේ රටේ මිනිස්සු පරම්පරා ගානක් තිස්සේ හිතලා තියෙනවා, මිනිස්සු විශ්වාස කරලා තියෙනවා හරි දේ කියන්නේ. පාට පක්ෂ ભેදකින් නැතුව හරි දේ මේ මාධ්‍යවේදීන් මිනිස්සුන්ගේ පැත්තෙන් දැන් කියනවා කියලා. දැන් මේ වෙලාවේ සමාජ මාධ්‍යවල අලුතෙන් වෙන්න හදන මාධ්‍යවේදියෝ පිස්සු කෙලින එක, ඒකත් එක්ක පටල ගන්න හොඳ නැහැ. දැන් ඊළඟ මගේ ප්‍රශ්නේ එන්නේ ඔබට ওই සමාජ මාධ්‍යවල තමයි. මම ඒකට එන්නම්. දැන් ඔය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිව්වම මේකට ට්‍රැඩිෂනල් ඒවා විතරක් නෙමෙයි, මෙතන සමාජ මාධ්‍යත් අදාළයි. දැන් අදාළ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජාතික පුවත්පත් මණ්ඩලය ගත්තොත් එහෙම අපේ මහින්ද පතිරණ මහත්තයා තමයි ඒකේ සභාපතිතුමා. පුවත්පත් මණ්ඩලයට අයිති වෙන්නේ පත්තර විතරයි. මේක 70 ගණන් වල ආපු බිල් එකක්. එතකොට දැන් පත්තරේක දැම්මුත් එහෙම සුලෝචනා හැන්දෑවට ඌරන්ට වෙඩි තියලා රෑට පෝක් බාබකියු දානවා කියලා. එතකොට ඒක බොරුවක්. එතකොට සුලෝචනාට තියෙන එකම පිහිට මේ පත්තරේ මෙහෙම තිබ්බා කියලා ගිහිල්ලා කියන්න වෙනවා පුවත්පත් මණ්ඩලයට. එතකොට පුවත්පත් මණ්ඩලයට තියෙනවා දිස්ත්‍රික් අධිකරණයක බලය මේ දෙගොල්ලෝ ගෙනල්ලා සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. හැබැයි හෙට මේක ලංකාදීප Facebook page එකේ දාලා තිබ්බොත් සුලෝචනා මාර ප්‍රශ්නයක්. මොකද්ද කරන්න කියලා? මොකද ඒක print වෙලා නැහැනේ. මේක print වෙලා තියෙන්න ඕනේ. print වෙලා තියෙන්න ඕනේ. ඒක තමයි. මොකද මේ නීති හදලා තියෙන්නේ 70 ගණන් වල. එතකොට දැන් අපිට මේ නීති වෙනස් කරන්න වෙලා තියෙනවා. දැන් අපි පුවත්පත් මණ්ඩලයේ විදිහට මේ වෙලාවේ ආණ්ඩුව කරන එක ලොකු වැඩක් තමයි. මේක පුළුල් කරන එක. ඒ කියන්නේ මේක පත්තරෙන් එහාට
අලුත් අවකාශයට digital platform එකකට news එක යන විදිය. News එක ගිහිල්ලා කෙනෙකුට අසාධාරණයක් වුණොත් මොකද කරන්න කියන එකට. එතකොට දැන් ආවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ register වෙන්න ඕන කියලා news website එකක් නේද? ඒතර ඒ නීතිය මේ නීතිගත වෙලාද ඒක පාස් කරන්නේ? ඒගොල්ලන් තාම වෙලා තියෙන ඒගොල්ලන්ගේ සුබ සාධනය සඳහා අපිට මැදිහත් වෙන්න විතරයි පුළුවන් වෙලා තියෙන්නේ. ඊළඟ පාර්ශ්වකට කියන්නේ මේක කියවන කෙනෙකුට අසාධාරණයක් වුණාට. ඒ කියන්නේ දැන් මේ සේරමල website වල මඩ ගහන්නේ. ඔව්. මොකද යන්න තැනක් නැහැ. කියන්න කෙනෙක් නැහැ. ඉතින් ඇත්තටම දැන් අලි සබ්රි ගරු ඇමතුමා ජස්ටිස් මිනිස්ටර් මේ ගැන හොඳ අවබෝධයක් තියෙන ඇමති කෙනෙක් ඉස්සරලා හිටපු ජනමාධ්‍යමතුමා මේ සම්බන්ධ සියලු වැඩ කටයුතු ආරම්භ කරා දෙන්න එකතු වෙලා දැන් ජනමාධ්‍යමතුමා හිටපු මාධ්‍යවේදියෙක් දලසලා පෙරමතුමා එයා මේක ලොකු රැපිඩ් මේකකින් එයා මේක කරගෙන යනවා. ඉතින් අපි අපේ එක පරමාර්ථයක් තමයි මේ ආණ්ඩුව අපේ කාල සීමාව තුන ඊළඟ අවුරුදු දෙක තුන ඇතුළත මේ විශේෂයෙන්ම අලුත් මාධ්‍ය හරහා අපි කියන නව මාධ්‍යනේ කියන්නේ ඒ කියන්නේ YouTube එක වෙන්න පුළුවන් Facebook එක වෙන්න පුළුවන් website මේවා හරහා පාඨකයන්ට සහ අනිත් අයට සිදුවෙන අසාධාරණ මඩ ගැහිම් වැරදි ප්‍රචාර පැතිරවීම් විශේෂයෙන්ම hateful news දාන එක උනහම ඒ අයට මොකද කරන්න කියන එකට අදාළ කරන නීතිමය පරිසරය හදලා දෙන එක. ඉතින් ඒක දාපුවාමත් NGOs ඇවිල්ලා කියනවා මේ කතා කිරීමේ නිදාස නැති කරන්න යන්නේ freedom of speech මේ රාජපක්ෂල එකතු වෙලා මේ මාධ්‍ය සේරම මේවා ගොළු කරන්න හදන. එතකොට ඒගොල්ලන්ට ඇත්ත කතා කරන්න බෑ කියලා. ඉතින් එහෙම හිතනවා නම් ඕන්න මේක අපි සෙට් එකකට දාලා නොකරින්නත් පුළුවන්. නමුත් මේක දියුණු සමාජයක් නේද? සිවිලයිස් වෙනවා කියලා තියෙනවා අපි. මීට අවුරුදු 10කට ඉඳපු ජන සමාජ නෙමෙයි නේද ඉන්නේ. ඊට වඩා සිවිලයිස් වෙනවා අපි. ඒතකොට එහෙම නෙවලූෂන් එක එන්නේ. ඉතින් දැන් මේ අපි ඊළඟ විදිහ ගොඩට සිවිලයිස් වෙලා යන්න ඕන නම් පරිණාමේ මේ නීති රීති ටික හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ගරුත්වයෙන් යුතු මාධ්‍ය ක්‍රමයක්. ඒ කියන්නේ අද Facebook එකෙක් Instagram එකෙන් Twitter කෙනෙක් අද මාධ්‍යවේදියෙක් වෙලා තිනවා. මොකද හදනවා. හැබැයි රටේ නීතිය හැදිලා නැහැ මේ මාධ්‍ය අතර. මාධ්‍ය හසුරවන ක්‍රමයට නීතියක් නැහැ. දාම නැහැ. ඒ විශේෂම මෙතන අපි ගන්න ඕන පොයින්ට් එක මෙන්න මේක. ඒ මාධ්‍යවේදියාට වඩා ආණ්ඩුවේ කියන්නේ මේ රාජ්‍ය වගකීම තියෙන මිනිසුන්ට. ඒතර මේ 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 මාධ්‍ය පුරාම කවුද අන්සාරට වින්දිතු වෙන්නේ? සාමාන්‍ය මිනිස්සු. ඒතර සාමාන්‍ය මිනිස්සුන්ට මේ වගේ වින්දිතු වුණාම කොහාටද යන්නේ? පොලිසියට ගිහින් ඇන්ට්‍රියක් දාපුන්ටද? පොලිසියට ගියම පොලිසිය කියන මහත්වයේ වෙබ්සයිට් වල ඉතින් ගහලා තියෙනවා අපි මොකද කරන්නේ? අතින් පයින් ගහුවනම් පොලිසියට මැදිහත් වෙන්න පුළුවන්. හැබැයි මේක තිබ්බනේ දර මේ අපේ තිබ්බනේ එක නීතියක් අපහාස කරෝ. අපහාස නීතිය ඉතින් මේගොල්ලෝ අයින් කරානේ. මේ යාපාන ආණ්ඩුවෙන් ඒක නීතිය අයික. ඒක අයින් කරානේ. ඒක කරපු ලොකු වැරදක්. ඒ වගේ ඇත්තටම ඒක වෙනම පොලිටිකල් ඩිස්කෂන් එකක්. කොහොමද පෞගේ අවුරුදු පහේ මේ වගේ නීති අයින් කරපු එකෙන් මේක අරාජික වුණේ කියන එක. ඒ කියන්නේ ওই නීති දානවයි අයින් කරනවයි කියන එක එච්චර මේ සැහැල්ලුවට ගන්න හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ අපේ ජන සමාජයේ ප්‍රගමණය. ඒ කියන්නේ අපි ඉදිරියට යන එක තමයි ආපස්සට වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ නීති රීති දාන්නේ ජන සමාජය වෙනුවෙන්නේ. ඉතින් මේක කෙනෙකුට එතකොට කියන්න පුළුවන් මං කිව්වා වගේ සුලෝචනා මේ ආයපාරක් රාජ්‍ය විසින් මැදිහත් වෙලා මර්ධනය කරන්න හදනවා කියලා මාධ්‍ය. නමුත් ඒ වගේම ඉතින් ඒ හැමෝම හිතන්න ඕන මේ මේ මඩ ගැහිල්ල මේ බොරු ප්‍රවෘත්ති දැමීම මේ hateful speeches මේවට මොකද අපි කරන්න කියන එක ගැනත් ඉතින් මේ හැමෝම සාධාරණව හිතන්න ඕනේ. දැන් මම ඔය hateful ඒ වලින් මම වෙනම පැත්තකට එන්නම්. දැන් ගොඩක් වෙලාට ඉස්සර තිබ්බ දැන් ඔබ කිව්ව traditional making එහා පැත්තේ අද අපේ දරුවන්ව කාන්තාවන්ව පිරිමින් අද විකිණෙනවා Facebook ජන ඕකත් එන්නේ ඔබලට එන්නේ නැද්ද? ඔබ ඔබගේ මේක ඇත්තටම ඒක ඒක මට මේ මේ රජයේ පොදු දෙපාර්තමේන්තුව විදිහට එන්නේ නැහැ. නමුත් ජස්ටිස් මිනිස්ටර්මාව අපොයින්ට් කරා මේට අදාළ නීති හැදෙන කමිටුවට. මම මේ තනතුරට එන්න කලින් එතුමාව අපොයින්ට් කරේ කමිටියකට. ඉතින් මම ඒ කමිටියකේ වාඩි වෙලා ඉන්නවා ජස්ටිස් මිනිස්ට්‍රිය ඇතුලේ වෙරි ප්‍රෝග්‍රෙසිව්. ලංකාවේ මෙච්චර වේගෙන් අලුත් නීති හඳුන්වා දුන්න වෙනස් කරපු 1940 50 60 70 ගණන් වල නීති හැමදාම කැබිනට් මොකද අපි කියන්නේ කැබිනට් ප්‍රෙස් කොන්ෆරන්ස් එක අහගෙන ඉන්නවා නම් තේරෙයි හැම කැබිනට් එකේම අලුත් නීතියක් සංශෝධනය කරනවා ඇමතුමා සහ කණ්ඩායම එකතු වෙලා. ඉතින් ඒක ලොකු වෙච්ච ලොකු වෙනසක් අපේ රටේ මුළු අධිකරණ පද්ධතියම ඩිජිටලයිස් වෙනවා. එතකොට ඔය ගිහිල්ලා තැන් තැන් වල කුරුටු ගගා පෑ ගණන් පොලිමේ ඉන්න ඕනේ නැහැ. ඒවා එහෙම දිනු රටක් දිනු වෙනවා කියන්නේ එව්වට. ඔව්. ඉතින් ඒක වේගෙන යනවා. මීට අදාළ නීතිත් හැදෙමින් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නම් පොලිසිය ඇතුළෙත් ලොකු මැදිහත් වීමක් තියෙනවා. ඒ කියන්නේ සයිබර් ක්‍රයිම් යුනිට් එකක් වෙනම තියෙනවා. එතනින් පොලිස් නිලධාරීන් ඉතාම හොඳින් ට්‍රේන් වෙච්ච අය සමහරු පිට රට යවලා ට්‍රේන් කරපු අය මේ ගැන බලන්න.
ඒගොල්ලන් හොඳ ඇක්සස් දීලා තියෙනවා සුලෝචනා මේ ළඟදි මම සිද්ධියකට සම්බන්ධ වුණා මගේ මිතුරියක් සම්බන්ධයෙන් එයාගේ හිටපු පෙම්වතා ඇමරිකාවෙන් ඉඳන් තමයි එයාව බ්ලැක්මේල් කරන්න එයාගේ ඒ දෙන්න හිටපු ඡායාරූප නිකුත් කරනවා කියලා නමුත් අපේ සයිබර් ක්‍රයිම් යුනිට් එකට හැකියාවක් තියෙනවා Google සමාගමත් එක්ක එකතු වෙලා එයා ඇමරිකාවෙන් ඉඳන් එයාගේ account එක access කරන එක නැති කරන්න. ඉතින් ඒවා හොඳ ඒවා ප්‍රෝග්‍රෙසිව් දේවල් අපේ සමාජයේ වෙන. ඔව් මම ඕක ධ්‍යාන දැන් ඇත්තටම දැන් කවුරු හරි දන්නවා නම් විතරනේ. මොකද මම පොලිසියේදීත් ඔය ප්‍රශ්නේ අහනවා. මම ඒක පිළිගන්නවා. දැන් අපි දැන් අපිට මොන අහනවා අපිට කියන අපි අඳුරනා ඉන්නවා කියලා. හැබැයි දැන් ගොඩක් තරුණ ගෑනු ළමයි මංගාවට එනවා. ඇවිල්ලා මට කියනවා මිස් අපිට ද පොලිසියට ගියම් බයින්නේ ඇයි ඔයගලන් පින්තූරු ගත්තේ කියලා බයිනවා. ඇයි ඔයගලන්ට ඔච්චර මොලයක් තිබ්බේ නැද්ද කියලා. දැන් ඇත්තටම මේකේ මං හන් දැන් ඔබට තියෙනවනේ යම් කිසියද ඔබ තරුණ මේ දේශපාලන පක්ෂයේ ඒකලංවත් මහේබනවා. ඒතර ඔබ මේ වගේ ඇඩ්වයිසරි කමිටි වලත් ඉන්නවා. මෙහෙම තියාගෙන අපිට බැරිද ලංකාවේ පාසල්වල මේක පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න? ඔබ හිතන්නේද ඔක එවි අත්‍යවශ්‍ය කාරණයක්? අපි ඇත්තටම එකතු වෙලා අපේ ජාතික රූපවාහිනිය වගේ නාලිකාවකුත් සම්බන්ධ කරගෙන පොලිසියත් සම්බන්ධ කරගෙන ඕගොල්ලොත් සම්බන්ධ වෙලා අපි මිනිස්ට්‍රියත් සම්බන්ධ කරගෙන ඉස්කෝලත් පටන් ගන්නවනේ. අපි ඇත්තටම වැඩක් හැදුවොත් දැන් මට පේනවා කොළඹ ඉස්කෝල ගොඩක සයිබර් බුලින් ගැන කතා කරනවා. ඔව්. ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා පිටස්තර දේශක ඉස්කෝල ඇතුළට ගේන්න පහසුකම් සපයන්න. ගමේ ස්කෝලකට ගියොත් ඒවත් නැහැ. ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා යා යුතුයි. එතනදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කවුරුත් කැමති නැහැ ගිහිල්ලා යන්න. ඉතින් ඒ පාසුකම අපි හදලා දෙන්න. ඉතින් මේ ආයෙත් මං කියන්නේ මේක ආණ්ඩුවනේ. මේක අපි ඒක රටේ අපි තියනවනේ මේ පොලිසි ලෙවල් ඩිසිෂන් එකක්. කොහොමද මේ සයිබර් ක්‍රයිම් මේ විශේෂයෙන්ම අපේ දරුවෝ මේ ප්‍රශ්නේ තුරු සුලෝචනා ලෝක හැම දිනු රටම ගිහිලා තියෙනවා. මම මේ ගැන කියවන හිඳ 80 ගණන් වල ඇමරිකාවේ යුරෝපේ ගිය එක තමයි මේ අපි දැන් අපි ආය යන්නේ. ඉතින් ඒක මේ මෙතනදී මේ ටර්න් එක ගද්දි වෙන දේ. ඉතින් ඒ රටවලුත් ගොඩාක් හොඳ දේවල් හොඳ මැදිහත් වීම මේ වෙලාවේ කරලා තියෙනවා. මම හිතන්නේ අපි දැන් ඉන්නේ ක්‍රූෂල් මූමන්ට් එකක රජයේ විදිහට අදාළ ආයතන විදිහට මැදිහත් වීමක් කරන්ඩ පාසල් වලට මේ අධ්‍යාපනය ලබා දෙන්න. මොකද අපි දැන් අපි මෙතන කරා ඉතාම කැත වැඩක්. ඒ කැත වැඩේ තමයි ඉස්කෝලක ඇතුළේ මොබයිල් ෆෝන් ගෙනියන්න බෑනේ. ඔව්. ඒතර වයස අවුරුදු 16ට අඩු ළමයෙකුට සෙක්ස් කරන්න බෑනේ. එතකොට අපි අන්න ඒක දිහා බලාගෙන අපි මේක ඇක්සෙප්ට් කරන්න නැතුව හිටියා. දැන් අපි එහෙමනේ කරන්නේ. නෑ නෑ දැන් එහෙම කොහොමද අවුරුදු 16ට අඩු ළමයෙකුට අපි ඔය ෆෝන් වල සෙක්ස් අනම්මනම් ගැන කතා කරන්නේ? කොහොමද 16ට අඩු අයට සෙක්ස් කරන්න බෑනේ නීතියේ? එතකොට අපි මේක ගිහිල්ලා කොහොමද කතා කරන්නේ කියලා. දැන් එක තමයි අපි පළවෙනි ස්ටෙප් එක හරි. ඒ කියන්නේ අපි සමාජයක් විදියට ඇක්සෙප්ට් කරන්න පටන් අරන් තියෙනවා. ළමයි ලිංගික වශයෙන් ක්‍රියාකාරී වෙනවා. ඒගොල්ලන්ට ඒ සඳහා තියෙන ඇක්සස් වැඩි වෙලා තියෙනවා. මොබයිල් ෆෝන් එක ඉන්ටර්නෙට් ළමයි වයස අවුරුදු 12 14 ඉඳන් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම කෝවිඩ් අර්බුදෙන් පස්සේ හැමෝම අතේ ෆෝන්. පුදුම කේස් ගොඩක් දවසකට අහන්නේ. දැන් මට ඊයේ පොලිසියට අවුරුදු කේසස් 16ක් ආවා කිව්වා රේප්. හැබැයි එකක් විතරයි කිව්වා අකමැත්තෙන් ෆෝස්ෆුලි. අනිත් 15ම තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි අතර වුණ සම්බන්ධතා උඩ ගැප් ගැනීම කිව්වා. සිද්ධ වෙච්ච දේවල්. ඉතින් එතකොට අපි දැන් මේක ඇක්සෙප්ට් කරන්න එපැයි. අපේ සමාජය අද තියෙන්නේ මෙතන. ඒ සමාජයේ එහෙම වීම සිංහල බෞද්ධකමටවත් අපේ ජාතිකත්වයටවත් ඒකට අප්සෙට් එකක් නෙමෙයි. මේ ඒකේ අප්සෙට් එකක් ඉන්න නෙමෙයි ළමයිට මෙහෙම වෙන්නේ. මේ තමයි ඇක්සස් වැඩි වුණාම ලෝකෙ ගැන ළමයිට තියෙන දැනුම තීරුම ලොකු වුණාම නිදහස් සමාජයේ නිදහස් ලිබරල් ඊටත් වඩා මේ ධනවාදී ආර්ථිකයේ හැසිරීම අනුව අද ළමයිට තියෙන ඇක්සස් වැඩි වෙනස්. ඉතින් ඒ නිසා ළමයිගේ ක්‍රියාකාරකම් වෙනස් වෙලා තියෙනවා. ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. සෝරි ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඒක තේරුම් අරන් තියෙන අපේ සමාජයේ ගොඩක් අල්දිසි තේරුම් අරන් තිබ්බේ. ඇක්සෙප්ට් කරාට පස්සේ අපිට පුළුවන් වෙන උත්තර හොයන්න. දැන් අපේ සමාජය ඇක්සෙප්ට් කරලා තියෙන එක නම් පේනවා හැමෝම ඇක්සෙප්ට් කරලා කියලා. අද විදුහල්පති කෙනෙකුට කතා කරත්, ගුරුවරයෙකුට කතා කරත්, දෙමව්පියන්ට කතා කරත් දෙමව්පියෝ දන්නවා මේක තමයි ට්‍රුත් එක කියලා. දැන් එහෙනම් මං කියන්නේ අර ඔයා කිව්වා වගේ ඉමීඩියට්ලි අපි මේකට බෙහෙත් දෙන වැඩේ පටන් ගන්න ඕනේ. ඉතින් ඔයාගේ ඒ දා අපි ගොඩක් කලකට අපි දන්නවා තොරතුරු එකතු කරනවා අවුරුදු ගාණක් තිස්සේ. ඊට පස්සේ ඩේටාක්ම කරලා ඒක විශ්ලේෂණය කරන්න තව අවුරුදු ගාණක් යනවා. ඒකට පිළිතුරු එද්දි වෙච්ච දේවල් වෙලා. ඉතින් මම කියන්නේ දැන් ඔබ කිව්වනේ අර මඩේ ඉඳගෙනම මඩෙන් පිපෙන්න යන නෙළුමක් නා තව ඔබ දැන් අවුරුදු දෙකක් කම්ප්ලීට් වෙලා තියෙන රජයනේ. ඔව් අවුරුදු දෙකක්. තව අවුරුදු තුනක් ඇතුළත. මේ තුන ඇතුළත ඔබලට පුළුවන් දෝ නීති ගෙනල්ලා සමාජෙ. මොකද අද ලංකාව
බ්‍රෑන්ඩ් වෙලා තියෙන ඍණාත්මක පැත්තට. ඕක කරන්න පුළුවන් මාධ්‍යයට බල. දැන් ඔබේ මාධ්‍ය මේක ඔබට අවස්ථාව තියෙනවා. ඊළඟට අපේ දරුවන්ගේ අනාගතය. ඔබ හිතනවද මේ අවුරුදු තුන ඇතුළත ඔබලට ওই නීති හදලා රට වෙනස් කරන්න? නීති ගේන්න පුළුවන් කියන එක නම් ගැරන්ටීඩ් සුලෝචනා මෙන්න මේ හේතුවින්ද කියන්නේ ජස්ටිස් මිනිස්ටර් ඉන්නේ one of the best you can have as a justice minister. Digital ministry එක තියෙන ජනාධිපතිතුමා යටතේ. ඒක ස්ටේට් මිනිස්ටර් විදිහට ඉන්නේ නාමල් ඇමතිතුමා. එතකොට මේ 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 කාරණා සම්බන්ධ තියෙන සේරම හොඳ 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 ෆ්‍රේම්වර්ක් එකක තියෙනවා. මේ ගැන උනන්දුවත් තියෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තියෙනවා. ඉතින් ඒ ඒ වැඩ ටික අපිට කරගන්න පුළුවන්. නිලධාරීන්ගේ පොඩි නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ ඉතින් සාම්ප්‍රදායික වැඩ ටිකක් තියෙනවා. නමුත් අපිට ඒක කරන්න පුළුවන් කියන එක මට තේරෙනවා. නීතිය ක්‍රියාත්මක නීතිය හදනවත් එක්කම තව පැරලලි කරන්න ඕන වැඩක් තියෙනවා. ඒ තමයි අර ඔයා කියපු වැඩේ. ඒ කියන්නේ කොහොමද ඉස්කෝලේ කරිකියුලම් එකට මේක දාගන්නේ කතා කරන්න. ආණ්ඩුවේ හරි නාලිකාවල මේ ගැන වැඩසටහනක් කරන්නේ කොහොමද පත්තරවල හරි අඩුම ගානේ. ඊළඟට රටේ තියෙන මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි සිවිල් සංවිධාන කණ්ඩායම් වලට කොහොමද අපි අධ්‍යාපන අමාත්‍යාංශ විදියට ඉඩක් දෙන්නේ මැදිහත් වෙන්න. අඩුම ගානේ අමතර කියවීම් පොතක් හරි හදන්න. හැම සේරම ආණ්ඩුවට කරන්න බෑනේ. ඔන්න ඔය ටිකත් මේකට පැරලලි කරගන්න ඕනේ. දැන් කොරෝනා කාලේ ගොඩක් ලෙඩ රෝග ආපු කාලේ අපි දැක්ක දෙයක් තමයි කිව්වා අපේ ප්‍රවෘත්ති හරි ඍණාත්මකයි මිනිසුන්ගේ මානසිකත්වය ගොඩාක් වටනවා කියලා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විදියට දැන් අපි කතා කළොත් ඔය ප්‍රශ්න තියෙනවා. ඇත්තටම බැරිද මේ ප්‍රවෘත්ති තුළ ධනාත්මක බවක් පෙන්න? හරි කොරෝනා වලින් මැරෙනවා ඔය ඔක්කොම තියෙනවා. හැබැයි රටේ දැන් රට වැටිලා කියලා හැමෝම කියනවනේ. දැන් අපේ වැටිලා ඇති. නමුත් ඒක දැනෙන්නේ අපිට ඒක කාවැද්දුවොත්නේ. රට ගොඩ ගන්න විදියට ප්‍රවෘත්තියක් දෙන්න බැරිද? මෙහෙමයි සලෝචනා. එක එක මේ රට වැටිලා නැහැ. මෙහෙම නෙමේ රටවල් වැටිලා තියෙන්නේ කොරෝනා හින්දා. මේ රට වැටිලා නැහැ. මේ රටේ හැමෝම කාලා බීලා කොහොම හරි කරලා මේ තාම ආතල් එකේ ඉන්නවා. අපි මේ මේවා දාගෙන ෆ්ලයිට් කපන්නේ නැහැ. මෙහි තෙල් අර්බුදයක් ඉවත් කිව්වා කිව්වට කාටවත් තෙල් අර්බුදයක් උන්නේ නැහැ. මෙහි ඔය කිව්වට. එතකොට මේකේ එහෙම කියන තරම් ප්‍රශ්නයක් නැහැ. මීට වඩා ප්‍රශ්න තියෙනවා නේද රටවල් වල. එතකොට මම එන්න හදන්නේ මෙතන. එතකොට මේ මිනිස්සු මේක මේ ලංකාවේ මිනිස්සු නෙමෙයි සාමාන්‍ය මිනිස්සුන්ගේ හැටි. ප්‍රවෘත්තියක් good news is not a news. ඒ කියන්නේ මම කිව්වොත් එහෙම සුලෝචනා ඊටාම සතුටින් ඉන්නවා මේ දැන් ලස්සන වලලුත් දානවා කියලා කිව්වට ඒක නිවුස් එකක් නෙමෙයි. සුලෝචනාට වලලු නැහැ කිව්වොත් ඒක තමයි සුලෝචනා නිවුස් එක. එහෙම තමයි මේව තමයි මේ වැඩේ කරන්නේ. ඒකට මේ ලංකාදීපේට බැනලා වැඩකුත් නැහැ. කාටවත් මුකුත් කියලා වැඩ නැහැ. ඒක තමයි මේකේ හැටි. එහෙම තමයි මිනිස්සුත් මේක හොයන්නේ. එතකොට තමයි ඒක ෂෙයා කරන්නේ. එතකොට තමයි ඒක වටේට යවන්නේ. දැන් අපි රාජ්‍ය මාධ්‍ය ගත්තත් පෞද්ගලික මාධ්‍ය ගත්තත් මම ලංකාවේ වැඩිපුරම නිවුස් බලන නිවුස් කියන මිනිහෙක් නේ මේ කියවන මිනිහෙක් නේ මේ රස්සාවෙන් ඉඳලා පුදුම ඉඩක් වෙන් කරලා තියෙනවා සංවර්ධන ප්‍රවෘත්ති වලට. පුදුම ඉඩක් වෙන් කරලා තියෙනවා හොඳ දේවල් කියන්න. නැත්තේ නෑ. හැබැයි ඒක උඩින් යනවා. අපි අපි අපිට අහුවෙන්නේ මතක තියෙන්නේ අපි ෂෙයා කරන්නේ අපි ආසා අර නරක කෑල්ලට. ඒ විතරක් නෙමෙයි. දැන් මේක කිකිලිද බිත්තරේද වගේ වෙලා තියෙන්නේ. මං අද ඕගොල්ලන්ගේ මීඩියා ටීම් එකෙන් ඇහුවත් දෙරණේ මීඩියා ටීම් එකෙන් ඇහුවත් ජාතික රූපන්නේ මීඩියා ටීම් එකෙන් ඇහුවත් එක දෙයයුන් සේරම කියන්නේ. මොකද්ද? පොඩ්ඩක් ඔය ಜಾති ඒවා දැම්මේ නැත්තම් නිවුස් බලන්නේ නැහැ කවුරුත්. ඔය ජාතියේ නාට්‍ය දැම්මේ නැත්තම් කවුරුත් channel එක බලන්නේ නැහැ. ඔය වගේ ගොම්පා රේටින් එක දා රේටින් එක තමයි. අන්න රයිට්. එතකොට අපි දැන්. එතකොට අපි මිනිස්සුන්ගෙන් අපම මිනිස්සු කියනවා නෑ එහෙම නෑ. බුද්ධිමත් දේවල් දැම්මොත් අපි බලනවා කියලා. එහෙම එහෙම මේක දෙපැත්තමද? එහෙම තමයි යන්නේ. මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් විය යුතුයි ධනාත්මක දෙයක්. හරි. ඒ කියන්නේ මම එකයි කියන්නේ හොඳ දේවල් කියනවා හොඳ දේවල් ගැන කතා කරනවා Facebook එකේ කොච්චර පොසිටිව් දේවල් තියෙනවද කියන්නකෝ. නමුත් අපි ඒවා ඒක කියවන්න බලන්න නවතින්නේවත් නැහැ නේ. මොකද ඊට වඩා රස ඊට වඩා විනෝද ඊට වඩා ජරාව ගොඩාක් තව තියෙනවා. ඒක තමයි අපි ආස කෑල්ල. ඒක තමයි අපි ෂෙයා කරන කෑල්ල. ඒක තමයි අපි වටේට යවන කෑල්ල. ඉතින් ඕක තමයි මේකේ තියෙන අර්බුදය. ඒ හින්දා යහපත් දේවල් හොඳ දේවල් ධනාත්මක දේවල් ලංකාවේ මාධ්‍යවල නැහැ කියන එක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම ඒක පිළිගන්නේ නැහැ. ඒ සඳහා හොඳ ඉඩකඩක් හොඳ අවකාශයක් වෙන් කරලා තියෙනවා. පත්තරවල සමහර ජනමාධ්‍යවේදීන් ඉන්නවා ඩිවලොප්මන්ට් නිවුස් ලියන්නම. එව්වා දාන්නම කට්ටියක් වෙන් වෙලා ඉනවා. නමුත් අපි සමාජයක් විදිහට යම්කිසි
මේ තියෙන අර්බුදා නම්මනන් සේරමත් එක්ක පොදු සමාජයක් විදිහට මේ නරක කුණු වැරදි මඩ අපහාස තමයි අපි හොයන්නේ අපි ෂෙයා කරන්නේ අපි ආසයි ඒකට තමයි අනුන්ගේ දේවල් වල වැරදිච්ච තැන් හොයන්න අපි තාම කැමති ආසයි ඒක තමයි අපේ සමාජයේ තියෙන ලොකුම මේක මම අන්තිම වශයෙන් අහනවා දැන් තරුණ පරපුර තමයි ඊළඟ මාධ්‍ය කරුවන් ජයි ඒ කියන්නේ Facebook එකෙන් traditional media වලට කවදා හරි අපි කො සමාජ මාධ්‍යනේ ඒකලා එනවා මාධ්‍යවරුන් විදිහට ඉස්සරහට ඉන්නේ කට්ටිය අපේ තියෙන ගොඩක් තරුණ පරපුරන්නේ එතකොට එයාලව අර දැන් කියන්නේ අපි කියනවානේ මීඩියාස් වල ethics තියෙන්න ඕන values තියෙන්න ඕන ඒවට පුහුණු වීමක් එහෙම මොන හරි ඒ විදිය දෙයක් හැදුවේ නැත්නම් ලංකාවට ලොකු ප්‍රශ්නයක් ඒක ඉතාම වැදගත් point එකක් සුලෝචනා ඇත්තටම අපේ ආණ්ඩුව කාලේ එක ජයග්‍රහණයක් තමයි අපි මීට මාසයකට කලින් අවුරුද්දක විතර පරිශ්‍රමයකින් පස්සේ ගොඩාක් ඇකඩමික්ස්ලා ප්‍රොෆෙෂනල්ස්ලා මීඩියාවල ඉන්න හැමෝම එක්ක කරපු දවැන්ත වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් විදිහට අපි ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ජර්නලිස්ට් ඒ කියන්නේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය වගේ වරලත් චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකක් අපි කැබිනට් පේපර් එක දැම්මා මීඩියා ප්‍රොෆෙෂනල්ස්ලාට කැබිනට් පේපර් එක ඇප්‍රූව් වුණා ඒ අනුව ඇමතුමාට කැබිනට් එකෙන් බලය දුන්නා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියන්න රටේ ඉන්න ඉහළම පෙළේ ප්‍රාමාණික උගතුන් විද්වතුන් එඩිටර්ස් ගිල්ඩ් එක බ්‍රෝඩ්කාස්ටර්ස් ගිල්ඩ් මේ හැමෝම ගෙනල්ලා සාකච්ඡා කරලා තමයි මේක හැදුවේ ඉතින් අපිට තව මාස 5ක් 6ක් යද්දී ලංකාවේ පළවෙනි ඉන්ස්ටිටියුට් එක එංගලන්තෙත් තියෙනවා මේ වගේ ඉන්ස්ටිටියුට් එකක් ඉතින් අපිට පළවෙනි ඉන්ස්ටිටියුට් එක සුලෝචනා මීඩියා ප්‍රොෆෙෂනල්ස්ට සම්බන්ධයෙන් ලංකාවේ එළි දක්වන්න පුළුවන් වෙනවා ලංකාව ඉතිහාසයේ මුල් වතාවට ලංකාවේ ඉන්න මීඩියා ප්‍රොෆෙෂනල්ස්ලා චාටර්ඩ් මීඩියා ප්‍රොෆෙෂනල්ස්ලා වරලක් කෙනෙක් වුණා මොකද කරන්න ඕනේ කියන කෝවා දන්නවනේ එතකොට ඒක ඒ නීති ආචාර ධර්ම ඒ සියල්ල එතකොට ඒක ඇතුළට එනවා පුහුණු වීම ඉගෙන ගන්න ට්‍රේනින් ඒක ලොකු ජයග්‍රහණයක් ඒ දෙන්න අපි පාර හදලා තියෙන්නේ දැන් පාර හදලා තියෙන්නේ අපි පාර එනකම් බලන් ඉමු අද අපිත් එක්ක එකතු වුණේ මිලින්ද රාජපක්ෂ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඔහු කිව්වා මාධ්‍ය හැදීමට පෙර මිනිසුන් ඍණාත්මක දේ අපේක්ෂා කරන එක නතර කරගන්න ඕන කියලා මමත් හිතනවා ඒක නිවැරදි කියලා ගොඩක් ධනාත්මක දේවල් රට ගැන තියෙනවා මම කතා කරන්නේ ආණ්ඩුව ගැන නෙමෙයි රට ගැන මේ රට අයිති අපිටයි බොහොමත්ම ස්තුතියි මම හිතන ඔබ ගොඩක් හොඳ දේවල් කිව්වා බලාපොරොත්තු දුන්නා තරුණ පරපුරට රටක් ධනාත්මකව බලන්න ලැබෙයි කියලා මම හිතනවා බොහොම ස්තුතියි සුලෝචනා මේ අවස්ථාවට